කොහමද ඔයාලට ඔයාල හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා කියලා විශ්වාස කරන සුපරදි විදිහටම මම තීරණය කළා ඔයාලට මම ඕඩිනරි වලින් කැමතිම ප්‍රොඩක්ට්ස් ඒ කියන්නේ මම පාවිච්චි කරන දේවල් ඊට අමතරව මම අකමැතිම දේවලුත් ඔයාලට කියන්න ඕනේ කියලා ඕඩිනරි ප්‍රොඩක්ට්ස් වල මම පාවිච්චි කරලා මට එපා වෙච්ච දේවල්. ඉතින් ඒක නිසා අද ඔන්න ඔයාලට කියන්න යන්නේ මම කැමති අකමැති දේවල්. මොකද මගෙන් ගොඩ දිනේ කහලක් තිබුණා මම කැමති දේවල් ඒ වගේම අකමැති දේවල් මොනවද කියලා ඕඩිනරි ප්‍රොඩක්ට්ස් වල. ඉතින් ඒක නිසා මම හිතුවා මේ දේවල් කියන්න ඕනේ කියලා ඔයාලට. ඊට අමතරව ඕඩිනරි කොහෙන්ද මිලදී ගන්න කියලා ගොඩක් ප්‍රශ්න අහලා තිබුණා. මම සමහර වීඩියෝ වලදී මේ දේවල් මිලදී ගන්න පුළුවන් තැන් කියලා තියෙනවා. නමුත් ආපහු සැරයක් මතක් කරලා මම මේ දේවල් මිලදී ගන්න පුළුවන් වෙබ්සයිට් කියන්නම්. මොකද මේ දේවල් කඩේකට ගිහලා ඔයාලට මිලදී ගන්න බැරි හින්දා. ඒදුව තමයි මගේ ස්කින් එක ගත්තොත් එහෙම කොම්බ ස්කින් එකක් තියෙන්නේ. කම්බිනේෂන් ස්කින් එකක් ඊට අමතරව ඇක්නි ප්‍රෝන් ස්කින් එකක්. ඉතින් එහෙම නිසා මට ගොඩක් වෙලාවට වැදගත් මේ ඔයිල් කන්ට්‍රෝල් කරන්න ඒ වගේම ස්කින් එක හොඳට හයිඩ්‍රේට් කරලා තියාගන්න ඊට අමතරව ඇක්නි නැතුව තියාගන්නත් ඕනේ. ඇක්නි ආවිල්ලා තියෙනවා නම් ඒ ඇක්නි වලට ට්‍රීට්මන්ට් එකක් වෙන්නත් ඕනේ. ඊට අමතරව ඇවිල්ලා තියෙන ඇක්නි ගියාට පස්සේ ඒව මාක්ස් බගන්නත් ඕනේ. ඉතින් මේ හැම දෙම ඔයාල වන් විදිහට මට ලැබිච්ච ලොකුම දේ තමයි මේ නයිසිනමයිඩ් කියන්නේ. ඉතින් ඒක නිසා නැතුවම වැරදි දෙයක් තමයි මේ නයිසිනමයිඩ් කියන්නේ. නයිසිනමයිඩ් මේ මගේ ළඟ තියෙන මිලිලීටර් 60 බෝතලේ ඔයාලට සාමාන්‍ය මිලිලීටර් 30 බෝතලේ ගොඩක් සුපුරුදු ඇති. දැන් මේ මිලිලීටර් 60ක ලොකු බෝතලයකුත් එයාලා ගෙනවනේ. ඉතින් ඒක නිසා මට මිලිලීටර් 30 බෝතලේ හැමදෙස්සෙම ඉවර වෙන හින්දා මම දැන් පාවිච්චි කරන්න ගන්න මිලිලීටර් 60ක ලොකු බෝතලේ. ඉතින් එයා මට ලේසි එතකොට ගොඩක් දවස් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක නිසා නයිසිනමයිඩ් කියන්නේ මට අත්‍යවශ්‍යම මං කැමතිම නිෂ්පාදනය. ඊළඟට මං කැමතිම දේ තමයි මෙන්න මේ ඕඩිනරි නැචරල් මොයිස්චරයිසින් ෆැක්ටර්ස්. මේක හයලරික් ඇසිඩ් එක එන මොයිස්චරයිසින් ක්‍රීම් එක. දැන් මේ සීරම් මනම් ඔක්කොම ගෑවට පස්සේ සේරම සෙට් කරගන්න හොඳම දේ තමයි මෙන්න මේ නැචරල් මොයිස්චරයිසින් ක්‍රීම් එක. ඒකට හේතුව මේක ඇවිල්ලා ජෙල් ක්‍රීම් එකක් නෙවෙයි. නමුත් හොඳ සුදුපාට සාමාන්‍ය ක්‍රීම් එකක් විදිහට තියෙන්නේ. හැබැයි
හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. හොඳට අර ක්‍රීම් එක ගාවට පස්සේ ස්කින් එක මොයිස්චරයිසර් ගතිය ගොඩාක් වෙලා යනකම් තියෙන හොඳ ක්‍රීම් එකක් මගේ ස්කින් එකට නම් මම දැකපු හොඳම ක්‍රීම් එකක්. ඉතින් ගොඩක් ආසාවෙන් මුල ඉඳලම මම ආසාවෙන් පාවිච්චි කරපු ක්‍රීම් එකක්. ඉතින් මේ තියෙන්නේ නැචරල් මොයිස්චරයිසින් ෆැක්ටර්ස්. මම අකමැතිම දෙයක් ඒ තමයි විටමින් සී සස්පෙන්ෂන් එක 23%. මේක ඇප්ලයි කරලා ඇප්ලයි කරේ මම මුලින්ම බෙල්ලට. ඒ කියන්නේ මම නියන් ට්‍රයි කරන්න වගේ මේක ඇප්ලයි කරේ බෙල්ලට. ඇප්ලයි කරලා පැය දෙකක් මං හිතන්නේ ඒ වගේ වෙලාවක් යන්නේ නැති උපරිම කසන්න ගත්තා. බෙල්ල කසනවා වගේ නිකන් අමුතු සැරගතියක් තිබ්බා. කොමාරි රෑක මම මේක ඇප්ලයි කරේ. මුළු බෙල්ලෙම මේ ඔක්කොම හැම ගිහිල්ලා රතු වෙලා කසනවා දැවිල්ලයි. හම්මෝ ආයනම් ගෑවෙවත් නෑ මට. එපාවට එපා වුණා. ඊළඟට ඕඩිනරි නිෂ්පාදන වලින් මං කැමතිම දෙයක් තමයි මෙන්න මේ ඕඩිනරි ඕර්ගනික් රෝස් හිප් ඔයිල් කියන්නේ. ඔයිල් එකක් සාමාන්‍යයෙන් තෝරගන්න හරිම අමාරුයි මේ ඇග්නි බ්‍රවුන් ස්කින් එකට. ඉතින් මට ලැබිච්ච මං හිතන්නේ ඕඩිනරි නිෂ්පාදන වලත් ඔයිල් මං ට්‍රයි කරලා තියෙනවා මීට කලින්. මට ලැබිච්ච හොඳම ඔයිල් එක තමයි මෙන්න මේ රෝස් හිප් ඔයිල් කියන්නේ. ඇක්නි ගතියක් හාවෙත් නැති, හොඳට ස්කින් එකත් මොයිස්චරයිස කරන, ඊට අමතරව මේ සෙන්සිටිව් ස්කින් එක නිසා සෙන්සිටිව් ගතියත් පාලනය කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් විදිහට මම දැකපු ඕඩිනරි රෝස් හිප් ඔයිල් කියන්නේ. ඉතින් රෝස් හිප් ඔයිල් ගොඩක් කලාවට මේ ඇක්නි එන එක ඇක්නි එන්න බලන ස්කින් එකක් නම් ඔයාට තියෙන ගොඩක් හොඳ දෙයක්. ඉතින් ඒක නිසා ගොඩක් ආසාවෙන් පාවිච්චි කරන දෙයක් තමයි මේ ඕඩිනරි රෝස් හිප් ඔයිල් කියන්නේ. ඊළඟට මම කැමති වෙන නිෂ්පාදනය තමයි මේ ඕඩිනරි මැට්‍රික්ස් ආයිල් කියන්නේ. ඉතින් මැට්‍රික්ස් ආයිල් 10% එක හයලුරොනික් ඇසිඩ් මේකේ තියෙන්නේ. මේක ඇවිල පෙප්ටයිඩ් එකක් ස්කින් එකේ රින්කල්ස් ෆයින් ලයින්ස් වගේ තියෙනවා නම් ඒ දේවල් නැති කරන්න ලොකු උදව්වක් ලබා දෙන දෙයක්. ඉතින් මම පාවිච්චි කරපු නිෂ්පාදන වලින් නයිසිනමයිඩ් එක වගේම මම ගොඩාක් ආස දෙයක් තමයි මෙන්න මේ මැට්‍රික්ස් ආයිල් 10% කියන්නේ. ඊළඟට මම කැමති වෙන නිෂ්පාදන තමයි මෙන්න මේ ඇල්ෆා බ්‍යුටේන් 2% එක හයලුරොනික් ඇසිඩ් තියෙන සේරම් එක. ඒකට හේතුව තමයි මේක ගොඩක් වෙලාවට මේ පාවිච්චි කරන්නේ මම කියලා තියෙනවා නෙමේ ලයිට්නින් ඉන්ග්‍රීඩියන්ට් එකක් කියලා මේ ඇල්ෆා බ්‍යුටේන් කියන්නේ. නමුත් මට වැඩියෙන්ම මේක උදව් වුණේ ස්කින් එකේ මේ ඇක්නි ආවෙන් පස්සේ ඇක්නි වල මාක්ස් ෆේඩ් කරන්න තමයි වැඩියම මට උදව් වුණේ ඇල්ෆා බ්‍යුටේන් කියන එක. ඉතින් ඇල්ෆා බ්‍යුටේන් ඒ වෙලාවට මම පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට මේ ස්පොට්ස් විදිහට ඒ අවශ්‍ය තැන්වල විතරයි ආලේප කරන්නේ. සමහර මූණෙම ආලේප කරන්න තියෙනවා. ඉතින් මම වැඩියම කැමති ඒ වගේ ස්පොට්ස් විදිහට පාවිච්චි කරන්න. ඉතින් නිතරම පාවිච්චි කරේ නැති වුණාට අර වගේ අවශ්‍යතාවලදී ගොඩාක් උදව් වෙච්ච දෙයක් තමයි මෙන්න මේ ඇල්ෆා බ්‍යුටේන් කියන්නේ. රං හලුරොනික් ඇසිඩ් පාවිච්චි කරලා තියෙනවා. හැබැයි මම මේ හලුරොනික් ඇසිඩ් එක පාවිච්චි කරපු දවසේ මගේ මූණ පුරාම ගෙඩි දාන්න අරගත්තා. එදා ඒ වෙලාව ඉඳලා හලුරොනික් ඇසිඩ් කතා කරන්න එපා. කැමති නැහැ. දුකයි දුකයි දුකයි. ග්ලයිකොලික් ඇසිඩ් ටෝනින් සොලූෂන් එක. මම මේකට කැමතිද නැද්ද? මූණට ගන්න නෙවෙයි මම මේ කැමති කකුල් වල අත්තල අන්නේ ඒ තියෙන ස්කින් එකේ ගන්න. මූණට මට මේක ස්ට්‍රොง වැඩි. 7% ග්ලයිකොලික් ඇසිඩ් තියෙන්නේ. සාමාන්‍යයෙන් මගේ ස්කින් එක සෙන්සිටිව් නිසා මට මේක මූණට ගෑවන් පස්සේ ටිකක් සැර වැඩි වගේ. ඉතින් මම ගොඩක් කලාවට මේක කැමති කකුල් වල වගේ ගන්න. එකට හේතුව තමයි මගේ ස්කින් එක හරියම ඩ්‍රයි. ඉතින් අර හොඳට එක්ස්ෆෝලියේට් වෙන්න මට ගොඩක් ලොකු උදව්වක් දෙනවා මේක එහෙම ආලේප කරන එක. ඉතින් ඒක නිසා මූණට ගන්නට වඩා ඇඟට ගන්න තමයි මම මේක පාවිච්චි කරන්නේ. කැසිට් 2% මාස්ක් එක. මම මේකට ඇත්තටම කැමති. ඒකට හේතුව තමයි මගේ ස්කින් එකේ තියෙන පර්ස් හොඳට ක්ලීන් කරන්න ගොඩක් හොඳ මාස්ක් එකක් මට ලැබිච්ච. මේක චාකෝල් එක තියෙන්නේ. මම මීට කලින් කියලා දෙනවා මම මේ මාස්ක් එකට ගොඩාක් කැමති කියලා. ඉතින් ඒකට මම හරීම කැමති. HA BHA පිරින් සොලූෂන් එක. මුල ඉඳලම පාවිච්චි කරපු දෙයක් තමයි මේක. අදටත් මම හරීම කැමති නිෂ්පාදනයක්. ඉතින් මේක සතියේ දෙපාරයින අපිට පාවිච්චි කරන්න පුළුවන් උපරිම. ඉතින් අවම වශයෙන් සතියකට එක සැරයක් හරි අනිවාර්යෙන් පාවිච්චි කරන දෙයක් තමයි මෙන්න මේ පිරින් සොලූෂන් එක. තවත් එපා කරපු එක. ඇසිලික් ඇසිඩ් සස්පෙන්ෂන් 10%. ලැක්ටික් ඇසිඩ් 1/5 අනිත් එක 10%.
ඇත්තටම මම මේ දෙකටම කැමතියි. හැබැයි අවස්ථා දෙකකදී. ලැක්ටික් ඇසිඩ් 5% එක මම ගොඩක් කලවට මුණට ඇප්ලයි කරන්නේ. ඒක වුණාට හැමදාම පාවිච්චි කරන දෙයක් නන් නෙවෙයි. ගොඩක් කලවට මේ අත්‍යවශ්‍ය මට ස්කින් එකට මොයිස්චරයිසර් ගතියක් වැඩිපුර අවශ්‍ය වෙලාවට වගේ තමයි මේ ලැක්ටික් ඇසිඩ් 5% එක පාවිච්චි කරන්නේ. 10% එක මම පාවිච්චි කරන්නේ කකුල් වලට අත්වලට. ඒක මේ ස්කින් එක ඩ්‍රයි වෙනවා කියලා මම කියවනේ මගේ ස්කින් එක. ඉතින් ඒක නිසා ගොඩක් කලාවට ඒ වගේ දේවල් වලට වන්ට උදව් වුණා ලැක්ටික් ඇසිඩ් එක ස්කින් එක හොඳට මොයිස්චර් ගතිය තියාගන්න. ඒච් එක ඇන්ඩේට අයිති දෙයක් නේ. ඉතින් ඒක නිසා හරිම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ දෙයක් තමයි මේ ලැක්ටික් ඇසිඩ් කියන්නේ. ඒකට සිලිකන් ප්‍රයිමර් එක ඕඩිනරි බ්‍රෑන්ඩ් එකේ නේ. ඇත්තටම මේක ගොඩක් හොඳ ප්‍රයිමර් එකක්. මම පාවිච්චි කරන ප්‍රයිමර්ස් වලින් ගොඩක් හොඳ ප්‍රයිමර් එකක්. ඉතින් හරිම ආසාවෙන් මුලින්දලා පාවිච්චි කරන ප්‍රයිමර් එකක් හොඳට ස්කින් එක ස්මූත් වෙලා හොඳට මේ පෝස්ේම හොඳට බ්ලර් වෙලා තියෙන තියාගන්න පුළුවන්. ඉතින් ෆවුන්ඩේෂන් එකකට හොඳ ප්‍රයිමර් එකක් විදියට තාමත් තාලේප කරන දෙයක් තමයි මෙන්න මේක. ඊළඟ ප්‍රොඩක්ට්ස් දෙක මුලදී පාවිච්චි කරපු දැන් ඒ වුණාට මට එපා වෙලා මං කැමති නෑ වගේ කියලා කිව්වොත් ඒ මන්නේම දෙයක් තමයි. එකක් එතිලේටඩ් ඇස්කර්බික් 15% සොලූෂන් එක. මේක හැබැයි මං කාලයක් තිස්සේම පාවිච්චි කරා. නමුත් දැන් මට ඒක එපා කියලා හිතලා තියෙන්නේ. ඉතින් ඒක නිසා නතර කරලා ඒක දැන් ආලේප කරන්නේ නැහැ. ඊළඟ එක තමයි ඇල්ෆා ලිපොයික් ඇසිඩ් එක. ඒකත් එහෙමයි. ඒකත් මුලදී මම පාවිච්චි කරා. මේක ස්කින් බ්‍රයිට්නින් ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් මට පස්සේ හිතුණා මේක පොඩ්ඩක් මගේ ස්කින් එකට සෙන්සිටිව් නිසා මට ටිකක් මේක වැඩි වගේ කියලා. ඉතින් ඒක නිසා ඒකත් ආලේප කරන එක නතර කරලා තියෙන්නේ. ඉතින් ඒ දෙකම ඒක නිසා දැන් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මං කැමතියි කියලා කිව්ව දේවල් අතරිනුත් මෙන්න මේ 4 දෙනා තමයි මට විශේෂම 4 දෙනා. ඒ 4 තමයි මම ඕඩිනරි බ්‍රෑන්ඩ් එකේ අදට වෙනකන් කැමතිම 4 දෙනා. නයිසිනමයිට් මට හැමදාටම විශේෂ දෙයක්. රෝසිප් ඔයිල්, ඊළඟට මැට්‍රික්ස් ඔයිල්, ඊට අමතරව නැචරල් මොයිස්චරයිසිං ෆැක්ටර්ස් ක්‍රීම් එක. මේ 4 දෙනා මට අනේ හරේම විශේෂයි. හරේම ගොඩක් ආසාවෙන් පාවිච්චි කරන නිෂ්පාදන 4ක්. මුල ඉඳලාම මගෙත් එක්ක ඉන්න නිෂ්පාදන 4ක්. ඉතින් හරේම ආසාවෙන් මගේ ස්කින් එකට කවදාවත් කරදරයක් කරපු නැති 4 දෙනෙක් ඉඳලා මේ 4 දෙනාට හරීම ආදරේ. ඒ දේවල් තමයි ඕඩිනරි බ්‍රෑන්ඩ් එකේ මම කැමතිම, ඒ වගේම එපාම කරපු මං අකමැති නිෂ්පාදන. එහෙනම් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි ආත් හම් වෙනකන් ඔයාලා හැමෝටම සුභ සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගිලෙනම් බයි.